පවතින අයහපත් කාලගුණයත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව ඇති අතර ඒ අනුව මෙම අයහපත් කාලගුණය හේතුවෙන් ජලාශ රැසක වාන් දොරටු රැසක් විවෘත කර තිබෙනවා. ඒ අනුව රාජාංගනයේ ජලාශයේ වාන් දොරටු 10ක්, උඩවලව ජලාශයේ වාන් දොරටු 5ක්, ඔල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ක්, තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6ක්, අන්ගමෝ ජලාශයේ වාන් දොරටු 2ක්, දැදුරුවේ ජලාශයේ වාන් දොරටු 8ක්, ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 2ක් සහ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 2ක් මෙන්ම කුකුලේ ගංග ජලාශයේ වාන් දොරටුවක් අයහපත් කාලගුණය හේතුවෙන් විවෘත කර ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසල්ගමු ඔය පිටාර ගැලීම හේතුවෙන් නොවුඩ් ප්‍රදේශයේ වතු නිවාස පෙළක් ජලයෙන් යටවීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 25කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව තිබෙනවා. එමෙන්ම මධ්‍යම පළාතට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේද වාන් දොරටු 2ක් මෙලෙස විවෘත කර තිබුණා. මේ අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නායෑම් අවදානම් නිවේදනද නිකුත් කර ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වෙතත්, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම් මුල්ල පස්සර ලුණුගල ඇල්ල හාලියල හපුතලේ බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වෙතත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට වරකාපොළ රුවන්වැල්ල දැරණියගල සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වෙතත් මෙලෙස නායෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. නිකුත් කර ලැබෝ යන බදුරු දිස්ත්‍රික්කයේ පස්සර ලුණුගල ඇල්ල කාලියල බණ්ඩාරවෙල පල්දුම්මුල්ල බදුල හප්තලෙන් පාදිසිලිකම් කොටස වලට, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට වරකපොල රුවන්වැල්ල ධර්මීගල සහ යටන්තර යන පාදිසිලිකම් කොටස වලට, රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ සහ හිඹුල්ප යන පාදිසිලිකම් කොටස වලට මෙම නිවේදන බලපෑතින අතර මෙම නිවේදන අද රාත්‍රි 8:30 දක්වා පොළඹ වෙනවා. ඊට අතර වර්තාපත්‍ර අනිත් දිස්ත්‍රික්කවල ජනතාව දැඩි විශ්වාසයෙන් සිටින ජාතික ගොන්නේ පරිසර සංවිධානය ඉල්ලා සිටිනවා. මේ අතර පස්කන්ද කඩා වැටීමෙන් බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ ගමන්ගත් ලොරි රථයකටද දැඩි හානි සිදු වී තිබෙන අතර, බණ්ඩාරවෙල පූනාගල අම්පිටිය ප්‍රදේශයේද වතු නිවාස කිහිපයකට පස්කන්ද කඩා වැටීමෙන් එම වතු නිවාස වලටද මෙලෙස හානි වී තිබුණා. එමෙන්ම බිබිල ඌරුමී තැන්න කන්ද නායාම හේතුවෙන් නිවාස තුනකට පමණ අලාභහානි සිදු වී ඇති අතර, කන්ද පාමුල සේනාපතිය සහ මැදපිටිය යන ගම්මාන දෙකේ නිවාස 20ක පුද්ගලයින් 54 දෙනෙකුගෙන් යුත් පිරිසක් මේ වන විට අවතැන් වී තිබෙනවා. මේ පොත් ඉවරයි, දැන් මේවා පොත් සේරම විනාශ වෙලා තියෙන්නේ. මේ අතර නුවරඑළිය වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායාමෙන් අතුරුදහන්ව සිටි තිදෙනෙකුගේ සිරුරු මේවන විට සොයාගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා. ඊයේ රාත්‍රී 7:30 පමණ වලපනේ ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගයේ මුන්වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ඉහළින් වූ පස්කන්දක් ප්‍රධාන මාර්ගයට පහළින් වූ නිවසක් මතට කඩා වැටි එම නිවසේ සිටි අඹුසැමි යුවලක් සහ පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදහන් වී තිබුණා. අතුරුදහන් වී සිටි අඹුසැමි යුවලගේ සහ එක් සිසුවෙකුගේ සිරුර අද පෙරවරුවේ යුද හමුදා විසින් සොයාගත් අතර අනෙක් සිසුවාගේ සිරුර අද දහවල් සොයාගනු ලැබුවා. මෙ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේ අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග අනුරාධපුර කඩපහන වැව සහ කුඹච්චි කුළම යන වැව් පිටාර ගැලීමෙන් අනුරාධපුර නගරයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්.
මඩකලපුව දිස්ත්‍රික්කයටද දැහැලුණු අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 563ක් අවතැන් වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයටද දැහැලුණු අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්කයේ පවුල් 563ක් අවතැන් වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම දිවයිනේ දිස්ත්‍රික්ක 12කට බලපෑ මෙම අයහපත් කාලගුණ තත්වයෙන් පවුල් 658කට අයත් පුද්ගලයින් 2261 දෙනෙකු කාලගුණයෙන් පීඩාවට පත්ව තිබෙනවා. එම දිස්ත්‍රික්ක අතුරින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයටයි. එම දිස්ත්‍රික්කයේ පවුල් 563කට අයත් පුද්ගලයින් 1930 දෙනෙකු මෙම අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කෙසේ නමුත් ගෙවුණු පැය 24ක කාලය තුළ වර්ෂාව පතිත වූ දිස්ත්‍රික්ක 12න් දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එය මිලිමීටර් 239ක් ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර ඉදිරි දින කිහිපයේදීත් මෙම වැසි තත්ත්වයේ වැඩිවීම අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අතුල කරුණානායක මහතා සඳහන් කළා. මේ දිවයිනට බලපාන ඊසාන දිග මෝසම් තත්ත්වය සක්‍රිය වෙලා තියෙනවා. එතන මේ තත්ත්වයට තේ විශේෂයෙන්ම උතුරු මැද, නැගෙනහිර, ඊට අමතරව වයඹ, ඌව, සාමාන්‍ය මධ්‍යම සහ දකුණු වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් ඇතිවෙන්න හැකියාවක් තියෙනවා. ඕනෑම අවස්ථාවක තියෙන මේ වැසිත් එක්ක තරමක තද වර්ෂාපතනයක් අපි අපේක්ෂා කරනවා. උතුරු මැද, නැගෙනහිර, ඊට අමතරව ඌව, දකුණු වගේ පළාත්වල සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් තිබීමේ හැකියාවක් තියෙනවා. අනෙක් කාරණේ තමයි මේ තත්ත්වයේ ඊට සාපේක්ෂව තරමක අඩු වුණත් ඉදිරි දින කීපය තුළ අඩු වැඩි වෙමින් සාමාන්‍යයෙන් පස්වෙනිදා දක්වාම මේ වර්ෂාපතනයක් ක්‍රමක්‍රමයෙන් තිබේ කියලා අපිට කියන්න පුළුවන්. එමෙන්ම අයහපත් කාලගුණය නිසා ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීමෙන් පුද්ගලයින් 5000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව තිබෙනවා. මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා දත්තය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට අදාළ ප්‍රදේශයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා රජය මේ වන විට කඩිනමින් පියවර ගෙන ඇති බවයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.